ඔබත් කල්තියා පිළිකා තත්ත්වයන් හඳුනා ගන්න. අද අපි ඔයාලට කියන්න යන්නේ පිළිකාවක් කල්තියා හඳුනා ගන්න ක්‍රම කිහිපයක් ගැන. ඉතින් අදත් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසන් වෙනතෙක් පිළිකාවක් කල්තියා හඳුනාගන්නේ කොහොමද කියලා දැන කියා ගන්න. අද අපි ඔයාලට කියන්න යන්නේ පිළිකාව කල්තියා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ 9ක් ගැනයි. පිළිකාව කියන වචනට වුණත් අපි හැමෝම බයයිනේ. දැනට 200කට අධික පිළිකා තත්ත්වයන් හඳුනාගෙන තියෙනවා ලෝකේ. ඒ වගේමයි ලෝකේ හැම පුද්ගලයන් 3 දෙනෙකුගෙන් 1 අයෙකුට පිළිකා තත්ත්වයක් වැළඳීමට ඉඩ තියෙනවා. අන්න ඒ නිසා කල්තියා පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඇතිවන ගැටිත්තක් මගින් පිළිකා තත්ත්වයන් හඳුනා ගන්නවා. නමුත් තවත් සමහර කරුණු කිහිපයක් තියෙනවා අප එතරම් සැලකිලිමත් නොවුනත් පිළිකාවක් කල්තියා හඳුනා ගැනීමේදී අපිට උදව් වෙන. මේ හැම කරුණක්ම හැම විටම පිළිකා තත්ත්වයක් නිසා ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේවා හඳුනගෙන වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් ඇත්තටම පිළිකා තත්ත්වයක් තියෙනවා නම් අපිට ඒක සුව කරගන්න පුළුවන්. අපි දැන් බලමු මොනවාද ඒ ලක්ෂණ 9 කියලා. අංක 1. හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම. ගොඩක් වෙලාවට ශරීරයේ බර අඩු වෙනවා නම් අපි හැමෝම කැමතියි. ඒ වුණාට ආහාර රටාවේ පාලනයක් නැත්නම් ව්‍යායාම කිරීමකින් තොරව ශරීරයේ බර එකපාර අඩු වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍ය මොරිසන් මහතා පවසන ආකාරයට බොහෝ පිළිකා තත්ත්වයන් වලදී ශරීරයේ බර අඩු වෙනවා. ඔහු එයට හේතු වශයෙන් පවසන්නේ මේ පිළිකා තත්ත්වවලදී ඇතිවන ගැටිති සෑදීමේදී අමතර පෝෂණයක් සහ ශක්තියක් අවශ්‍ය වීමයි. මේ නිසා අපේ ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අපි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නොත් අපේ ශරීරයේ සැලකිය යුතු බර අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ වුණාට කිසිම හේතුවක් නැතුව අපේ ශරීරයේ බර අඩු වෙනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එක්සත් රාජධානී වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍යවරයා පවසන ආකාරයට පිළිකා රෝගීන්ගේ ශරීරයේ බර අඩුවීමක් දකින්න පුළුවන් වුණත් බොහෝ විට ශරීරයේ බර අඩු වෙන්නේ උදරයේ අන්නසෝත්‍රයේ අග්න්‍යාශයේ හෝ පෙනහළුවල පිළිකා තත්ත්වයන් තියෙන විටයි. ඒ නිසා ඔයාලා ශරීරයේ බර අඩුවීම නිසා කරදරෙන් ඉන්නවා නම් පවුලේ වෛද්‍යවරයා හමුවීම නුවණට හොරයි. අංක 2. කල් පවත්නා වෙහෙස. අපි හැමෝටම සමහර දවස්වලට S2 අරන් ඉන්න බැරි තරමටම වෙහෙසයි. ඒකට හේතුව තමයි අපිට ප්‍රමාණවත් තරම් නිින්දක් නැතිකම. නැත්තම් දවස පුරා අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම. ඒ වුණාට ඒ වගේ කිසිම හේතුවක් නැතුව කාට හරි අධික වෙහෙසක් දැනනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. පිළිකා ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ස්කැප් මහතා පවසන ආකාරයට ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා ගත්තත් දිගින් දිගටම වෙහෙස දැනෙනවා නම් ඒක පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා නම් ඉතා පහසුවෙන් මේ ලක්ෂණ ඔයාලට මගහැරෙන්නත් පුළුවන්. අධික වෙහෙස දැනීම පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණයක් වෙන්නේ ශරීරයෙන් රුධිරය ඉවත්වීමක් සිදු වෙන නිසායි. වෛද්‍ය මොරිසන් මහතා පවසන විදිහට ආහාර ජීර්ණ මාර්ගයේ පිළිකා තත්ත්වයක් ඇති වුණොත් එයින් අභ්‍යන්තර ලේ ගැලීම් තත්ත්වයක් වුණත් ඇති වෙන්නට පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුගේ මල පහ සමග මේ ලේ පිට වෙනවා. ඒ වුණාට එය හඳුනා ගැනීම ඇතැම් විට අපහසුයි. මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදු වුණොත් එම පුද්ගලයා රක්තහීනතාවය වැනි තත්ත්වයකටත් ගොදුරු වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඇතිවන මූලික ලක්ෂණ විදිහට අපිට නිතර දැනෙන අධික වෙහෙස සහ නිදිමත, කෙටි හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනයේ වේගය වැඩිවීමත්, වලලු කර ඉදීමීමත් සලකන්න පුළුවන්. අංක 3. හේතුවක් නොමැතිව හෝ අක්‍රමවත්ව සිදුවන ලේ ගැලීම්. මුලින්ම කියන්න ඕනේ මේ කරුණ කාන්තාවන්ට මෙන්ම පිරිමි අයටත් බලපානවා. කාන්තාවන්ගේ නම් ඔසප් වීම අක්‍රමවත් විදිහට මාස 12කට වඩා සිද්ධ වෙනවා නම් ඔයාලා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ තත්ත්වය ගැබ් ගැල පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරුන් පවසන්නේ. තරුණ කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රය, ඔසප් චක්‍ර අතර සිදුවන ලේ ගැලීම් වගේම ලිංගික ක්‍රියාවෙන් අනතුරුව සිදුවන ලේ ගැලීම් මෙවැනි පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වුණාට හැමතිස්සෙම මේ ලක්ෂණ පිළිකාවක් නිසාම ඇති වෙන්නේ නැහැ. වෙනත් සෞඛ්‍ය ගැටලු නිසාත්, හෝමෝනමය ගැටලු නිසාත් මේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒක තීරණය කරනවට වැඩිය හොඳයි නේද වෛද්‍යවරයෙක් ළඟටම ගිහිල්ලා වෛද්‍යවරයාට මේ තීරණය කරන්න ඉඩ දෙන එක. ඒ වගේමයි බොහෝ දෙනෙක් ගුදමාර්ගයෙන් ලේපිට වීම නොසලකා හරිනවා. ඒ වුණාට ගුදමාර්ගයෙන් තද පැහැති ලේපිට වීම ඉතාමත් සැලකිය යුතු තත්ත්වයක්. මෙවැනි අවස්ථාවකදී අනිවාර්යෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. අංක 4. ගෙලේ ඉදිමීම ඇතිවීම. ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති සෞඛ්‍ය උපදේශවල පියයුරු සහ වෘෂණවල ඇතිවන ගැටිති ගැන නිතර සැලකිලිමත්ව සිටිය යුතුයි කියලා. ඒ වුණාට ඔයාලා දන්නවද ගෙලේ ඇතිවන ගැටිති පිළිකා තත්ත්වවල මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ගොඩක් රෝගීන් මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එවැනි ගැටිත්තක් තිබ්බොත් බොහෝ කාලයකට පස්සේ තමයි වෛද්‍යවරයා හමු වෙන්න යන්නේ. හැබැයි එතකොට ගොඩක් පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. මෙවැනි ගැටිති ගැන විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එවැනි ගෙලේ ඇතිවන ගැටිත්තක් හිසේ, ගෙලේ, කටේ, උගුරේ හෝ කනේ, ස්වරාලේ හෝ තයිරොයිඩ් ග්‍රන්ථිවල ඇතිවන පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට ගෙලේ එසේ ඉදිමුම් තත්ත්වයක් ඇතිවීම වෛර සාසාධනයක් නිසාත් වෙන්න පුළුවන් දෙයක්. එවුනට එවැනි ආසාධනයක් නම් ඒ සති කිහිපයකින් නැති වෙලා යනවා. ගෙලේ එවැනි ගැටිත්තක් හෝ ඉදිමීමක් මාස 6කට වැඩි කාලයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වෙන්න යාම ඔබේ නුවණට හොරුයි. අංක 5. කටේ ඇතිවන සුව නොවන තුවාල. සාමාන්‍යයෙන් නම් ඕනෙම කෙනෙකුගේ කටේ තුවාල ඇති වෙනවා. ඒ වුණාට මේ තුවාල උපරිම සති 2ක කාලයක් ඇතුළත සුව වෙනවා. එහෙම නැත්නම් සති 3කට වඩා පවතින තුවාල ගැන නම් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම තුවාල ඇති වෙන්නේ කටේ ඇතිවන පිළිකා තත්ත්වයක් නිසා වෙන්න පුළුවන් නිසායි. සාමාන්‍යයෙන් නම් අපි ඕනෙම කෙනෙකුගේ ශරීරය දුර්වල වුණාම නැත්නම් ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම අපේ කටේ තුවාල ඇති වෙනවා. ඒ වුණාට කටේ සෛල සති 2කට වරක් අලුත් වෙන නිසා තුවාල ඉබේම සුව වෙනවා. ඒ නිසා සති 3කට වඩා ඔබේ කටේ තුවාල තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 6. කල් පවතින බඩ පිපීමේ තත්ත්වයන්. ඔයාලා ඕන කෙනෙක් විශාල ආහාර වේලකින් පස්සේ බඩ පිපීමට මුහුණ දීලා ඇති. ඕනම කෙනෙකුට විශාල ආහාර වේලක් හෝ කුසට දරා ගන්න බැරි තරම් ආහාර ගත් විට බඩේ පිපීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ වුණාට හැමදාම බඩ පිපෙනවා වගේ දැනෙනවා නම් අන්න එතන ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සති 3කට වැඩිය එක දිගට ඔයාලට බඩ පිපිලා කියලා දැනෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න. මොකද ඒක පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මීට අමතරව සුළු ආහාරයක් ගත්තත් බඩ පිරෙනවා වගේ දැනෙනවා නම් හෝ ආහාර රුචිය නැති වෙලා වගේ නම් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්න යන එක නුවණට හුරුයි. මල පහ කිරීමේ රටාව වෙනස් වීම. සාමාන්‍යයෙන් අපි කන බොන දේවල් අනුවත් අප සිටින මානසික තත්ත්වය අනුවත් මල පහ කිරීමේ රටාවේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හැබැයි අසාමාන්‍ය ලෙසම රටාවේ වෙනසක් තියෙනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. විශේෂයෙන්ම නිතර නිතර මල පහ පිට වෙනවා නම් ඒ වගේම ඉතා කුඩා කොටස් ආකාරයට මල පහ පිට වෙනවා නම් මෙවැනි තත්ත්ව බඩවැල්වල පිළිකාවක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. වෛද්‍ය මොරිසන් මහතා පවසන ආකාරයට බඩවැල්වල පිළිකාවකදී ඇති වෙන්න පුළුවන් තවත් ලක්ෂණ තමා ගුදමාර්ගයෙන් ලේ පිටවීම, උදරය ඉදිමීම හෝ උදරයේ වේදනාව වගේම ශරීරයේ බර අඩුවීම සහ නිතර නිතර වෙහෙස දැනීම. ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති බඩවැලේ පිළිකා තත්ත්වයන් ගැන. මේ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් පිළිකා තත්ත්වයක් තමයි. හැබැයි ඒ වුණාට පිළිකා තත්ත්වය ගොඩක් දරුණු වෙනකන් ගොඩක් අයට මේක අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකෙදි පෙන්නන ලක්ෂණ ඉතාම අඩුයි. ඒ වුණාට අපි වැඩියෙන් මේ ගැන සැලකිලිමත් වුණොත් මේ පිළිකා තත්ත්වය ඉක්මනින්ම අඳුරගෙන පහසුවෙන් සුව කරගන්න පුළුවන්. සමේ ඇතිවන සුව නොවන කුෂ්ඨ. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති සමේ ඇතිවන විවිධ ප්‍රමාණවල, විවිධ හැඩවල සහ විවිධ වර්ණයන්ගෙන් යුක්ත කුෂ්ඨ. මේ වගේ කුෂ්ඨ ජීවිත කාලේ ඕනම අවස්ථාවකදී ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වයසට යනවත් එක්කම මෙවැනි කුෂ්ඨ ඇතිවීම සාමාන්‍යයි. නමුත් ඇතිවන කුෂ්ඨ සාමාන්‍යවද නැත්නම් හානිදායකවද කියලා අපිට ටිකක් අඳුරගන්න අමාරුයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට සමේ ඇතිවන කුෂ්ඨ ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා නම් නැත්නම් මේවවල වර්ණය එන්න එන්නම තද පැහැදි වෙනවා නම් හෝ කුෂ්ඨවල හැඩය අක්‍රමවත් නම් මෙවැනි ලක්ෂණ සමේ ඇතිවන පිළිකාවක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලා සමේ සුව නොවන හෝ ලේ ගැලීම් ඇතිවන කුෂ්ඨ තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න මතක තියාගන්න. ශරීරයේ ඇතිවන විස්තර කළ නොහැකි වේදනාවන්. සාමාන්‍යයෙන් නම් අපි ඕනම කෙනෙකුගේ ශරීරයේ එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී විවිධ ස්ථානවල වේදනාවක් ඇති වෙනවා. මේ ගොඩක් ඒවා අපේ වැරදි ඉරියව් නිසා ඇතිවෙන ඒවා. ඒ නිසා ගොඩක් අය මේවා ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වුණාට අපේ බෙල්ලේ සහ කොන්දේ දිගින් දිගටම හේතුවක් නැතුව වේදනාවක් ඇති වෙනවා නම් මේ ගැන නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වෛද්‍ය මොරිසන් මහතා වැඩිදුරටත් පවසන ආකාරයට යෝනි මාර්ගයේ ඇතිවන වේදනාවන් ඩිම්බ කෝෂවල පිළිකා තත්ත්වයන් නිසාත්, කොන්දේ ඇතිවන වේදනාවන් පියයුරුවල හෝ පුරස්ථි ග්‍රන්ථි ඇතිවන පිළිකා තත්ත්වයන් නිසාත්, උදරයේ ඇතිවන වේදනාවන් උදරයේ බඩවැල්වල හෝ අග්න්‍යාශයේ ඇතිවන පිළිකා තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම පපු ප්‍රදේශ ඇතිවන වේදනාව පෙනහළුවල පිළිකා තත්ත්වයක් නිසාත් ඇතිවෙන්න පුළුවන් කියලා ඔහු වැඩිදුරටත් කියනවා. ඉතින් ඉහත සඳහන් කළ සෑම කරුණක්ම අපිට එදිනෙදා ජීවිතයේදී අහන්න දකින්න තියෙන දේවල්. මේ සෑම ලක්ෂණයක්ම ඇතිවෙන්නේ පිළිකාවක් නිසා නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් වුණොත් මේ පිළිකා තත්ත්වයක් වුණත් මුලදිම හඳුනගෙන අපිට ඒ සුව කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් මේ දේවල් ගැන නොසලකා ඉන්න නම් එපා. ඉතින් මේ වීඩියෝව අදත් ඔයාට වැදගත් වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යන්න. ඒ වගේමයි අද දවසේ YouTube channel එක දැම්ම subscribe කරන්නත් ඔබ අමතක කරන්න එපා. ඒ වගේමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට ඒ වීඩියෝ එකේ notification එක එන්නේ.
එවගේමයි මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම යාට පේන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින කියන තවත් වැදගත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම බොමුණ ගහනවා. එතෙක් සුබ දවසක්. ආයුබෝවන්.